ඉතින් ඔන්න තයි පොංගල් දවස බාර්වාහල කියලා හිතන් හිටිය අන්තිම මොහොත දැනගත්තේ බාරෑරලා කියලා. ඉතින් දුවගෙන ආවා බියමග් එකක් ගහන්න. ඉතින් අපි බලමු බියමග් එකක් ගහන්න තප්පර කීයක් යනවද කියලා. මට තප්පර 23ක් විතර ගියා. වැඩි නේ තප්පර 23ක් කියන්නේ මේ වගේ පොඩි ක්ලාස් එක. රයිට් නවත්තමු අපි. ඉතින් මේ බියර් ග්ලාස් එකක් රුපියල් 200ක් වෙන්නේ. ඉතින් මම ග්ලාසස් දෙකක් ගත්තා. බලමු දෙවෙනි ග්ලාස් එක තප්පර කීයෙන් බොන්න පුළුවන්ද කියලා. ටඩා. ඉතින් තප්පර 14යි ගියේ. හොඳ ඉම්ප්‍රූව් එකක් තියෙනවා මේ ග්ලාස් එකේන. ඉතින් තව ග්ලාස් එකක් ට්‍රයි කරලා බලමුද. මේ ග්ලාස් දෙයක් ගහනවා කියන්නේ ඉතින් සාමාන්‍ය හොඳ ගානට වදිනවා. කමන්නේ තව එකක් ගහමු. ඉතින් තප්පරයක් වගේ එහෙම වුණා ඒ ග්ලාස් එකට. තප්පර 15යි ගියේ. ඉතින් ඔක්කොම බැලුවාම 15යි 14යි 29යි තප්පර 23යි 29යි 39යි 49යි තප්පර 52යි ගිහිල්ලා තියෙන ග්ලාසස් තුනට. යේ! ඔන්න ඉතින් හැමදාම වගේ ගෙදරට ළඟ තැන ඉට් ඇන් මෝ එකේ බුරියානි එකක් තියෙනවා. ලොකු ඉස්සෝට්, ලොකු ඉස්සොයි, රතු බතුයි, පොල් සම්බෝලයි තියෙනවා. මේ දෙකෙන් මොකද්ද ඔයාලා හිතන්නේ හොඳ? රතුබත් එකද චිකන් බුරියානි එකද කනවනම්? 40, 50, 60, 70, 80, 90, 100 කියන මේක අයින් කරන්න වෙනවා අපි රතුබත් එක්ක. ඉස්සෝ කහලා බලමු කොහොමද කියලා. මේක මේ ඉස්සෝ තෙල් දාලා තියෙන්නේ පොල් සම්බෝලත් එක්ක. මං ආසම කෑමක් තමයි ඉස්සොයි පොල් සම්බෝලයි පට්ට. ඉස්සෝ තෙල් දැම්මහම මාර කොලිටි එකක් තියෙන්නේ. කරපිංච රම්පා සුදු ලුණු දාලා පට්ට රහයි. මේක ඉතින් දිව්‍ය ලෝකෙන් ආපු කෑමක් වගේ තමයි. ආත්මගත බැඳීමක් තියෙන්නේ ඉස්සොයි පොල් සම්බෝලයි රතුගතුයි එක්ක. ඉතින් පට්ටම රහයි. බුරියානි එක ට්‍රයි කරලා බලනවාද චිකන් කෑල්ලවත් කියලා හිතෙනවා. බලමු ටිකක්. මම මේකේ මේ බුරියානිගේ රිවිව් එකක් කරා එදා. ඒක නම් ඉතුරු ක්වලිටියක් තිබ්බේ නැහැ මේ බුරියානි එක. අද බලමු කොහොමද කියලා. එදා හැබැයි දවල් ගත්තු එකක්. මේක රෑ එකක්. චිකන් එක නම් හොඳ කනුවට තියෙනවා. සුවඳයි. රහයි. බට්ටි උඩ ට්‍රයි කරලා බලමු මේක. හොඳට සුවඳයි. පාටයි තියෙනවා. චිලි පේසුත් තියෙනවා. මේ රස පාටකුත් තියෙනවා. කාල බලන් ටික.
හයි වෙනදට වැඩිය හොඳ ගොඩිටිය එකක් තියෙනවා අද නම් යුරියානයක ගෙනල්ල ගොඩක් කියලා හින්ද දන්න ඉස්ස තමයි ඉතින් කෑම chicken biryani with iso and pol sambol and I name anyway I think ඔහොම තමයි ඉතින් අද දවසේ ගෙවුනේ හැමෝටම සුභම සුභතයි පොංගල් උත්සවයක් කියලා ප්‍රාර්ථනා කරනවා මම ඉතින් මේක වීඩියෝ එක කලින් කියන්න තිබ්බ දෙයක් දැන් කිව්වා එලකිරි මං හිතන් හිටියද බාර් වහලා කියලා චිකන් කෑල්ල හොඳට තියෙනවානේ මේ බාර් වහලා කියලා අන්තිම මොහොතේ දැනගත්තේ බාර් ඇටලා කියලා අපරාධ ගෙදරටම වෙලා හිටියා ඉතින් ඔන්න ඔහොම තමයි මගේ දවස ගෙවුනේ මේක හැමෝටම වෙන සීන් එකක් ගෙදර මං හිතන්නේ ලයිට් රෝ එකක් ගිනි පෙට්ටියක් හොයා ගන්න බැරි වුණාම ගෑස් ලිප තමයි පාවිච්චි කරන්නේ ඉතින් ඔන්න බැල්කනියට ආවා හැමදාම ඉතින් නිදාගන්න කලින් මෙතන තමයි ගෙවෙන්නේ ඉතින් මගේ වීඩියෝස් බලන අයට channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා like කරන්න share කරන්න ඉතින් මත්පැන් ලෝලින්ගේ සංගමයේ තිබ්බ ආතල්ම post එකක් චානක හේරත් ගැලරි නම් බොන්නේ නැහැ ඒ දවස් තුනක් hospital එකේ පොරපිල්ල වැටලද කොහෙද ඒ හැබැයි ඉතින් ඊළඟ post එක දාලා තිබ්බේ Jack Daniel එකක් ගන්නවා ඒ මල්ලිටත් ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආයි වීඩියෝ එකකින් හම්බෙමු හැමෝටම ජය වේවා